දන්නවා වර්තමාන රජය ශ්‍රී ලංකා පුජන පෙරමුණේ පූර්ණ ශක්තිය මත බිහි වෙලා තිබුණු ආර්ථික අර්බුදයන් ක්‍රමක්‍රමයෙන් ක්‍රමානුකූලව විසඳමින් ඉදිරියට යන ගමනකට ප්‍රවේශ වෙලා තියෙනවා. එතනදී විශේෂයෙන්ම මුළු රටේම මධ්‍යම පන්තික සහ දැනුවත් ජනතාවගෙන් ආපු චෝදනාවක් තමයි සමෘද්ධි සංවර්ධන ව්‍යාපාරයේ සමෘද්ධිලාභීන් දේශපාලන තේරීමකට ලක් වෙනවා කියන. දේශපාලඥයන්ට ඕන ආකාරයට තෝරලා නුසුදුසු අයට සමෘද්ධිය ලබා දෙනවා කියන එක දීර්ඝකාලීන සමාජයේ තිබුණු ප්‍රධාන චෝදනාවක්. ඊට අපි දන්නවා පසුගිය රජයේ කාලයේදී ලක්ෂ 4මාරකට සමෘද්ධිය කිසිදු විමසීමකින් තොරව යහපාලන කාලෙදී ලබා දුන්නයි කියන එක පිළිබඳවත් ප්‍රබල චෝදනාවක් එල්ල වෙලා තිබුණා. ඒ වගේම සියලුම දේශපාලන පක්ෂවලට දේශපාලන මැදිහත්වීමක් මත සමෘද්ධිය තේරීමේ ක්‍රියාවලිය තියෙනවා කියන එක චෝදනාවක් තිබුණ නිසාම මෙම රජයේ විසින් සමාජ සුභසාධක මණ්ඩලය 2002 අනුමතුණු පනත මගින් එම පනත හරහා නැවතත් ඉතාමත් විනිවිද භාවයකින් සහිතව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් ග්‍රාම සේවක වසම් මට්ටමනුත් ඉතාම ස්වාධීනව නිලධාරීන්ගේ පූර්ණ මැදිහත්වීම මත පක්ෂ භේදයකින් තොරව ප්‍රතිලාභීන්ව තේරුවා. ලක්ෂ 37ක් ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් වුණා. නව අස්වැසුම වැඩසටහන සඳහා රට පුරාම සමීක්ෂණය කෙරුණා කිරිලා අවසානයේදී පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත්ත ලක්ෂ 20කට දළ වශයෙන් අස්වැසුම ප්‍රතිලාභය ලබා දෙනවායි කියලා. ඒ යටතේ අස්වැසුම ප්‍රතිලාභය ලබා දෙනවායි කිය ඊට පෙර තිබු ලක්ෂ 18යි ලක්ෂ 18ට ලක්ෂ 20 දක්වා වැඩි කරලා ඒ ලක්ෂ 20ට උපරිමය ඉස්සලා 4500ක තිබුණේක 15000 දක්වා වැඩි කරලා රට පුරාම ඒකට දෙන්න අවශ්‍ය කරන සමීක්ෂණයේ ප්‍රතිඵල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ප්‍රසිද්ධ කරා. ඒකෙහි පළවෙනි පියවර එතනදී මෙතෙක් කල් ප්‍රතිලාභීන්ව තේරුවට පස්සේ ඊට එරෙහිව අභියාචනා ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් තිබුණේ නැහැ. නමුත් මෙවර ඉතාමත් පැහැදිලිව අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා තමයි මේ නාමලේඛන ඉදිරිපත් කිරීම වෙනත් කිසිම කටයුත්තකට නෙමෙයි. අභියාචනා නාමලේඛන ඉදිරිපත් කරාට පස්සේ අභියාචනා ඉදිරිපත් කරන කාලයක් අනිවාර්යයෙන්ම ගැසට් එක අනුව තියෙනවා. අභියාචනා ඉදිරිපත් කරාට පස්සේ අභියාචනා වලට ඇතුළත් වෙන්න පුළුවන් තමන්ට හිමිකම තියෙනවා නමුත් ලැබුණේ නැහැ කියන එක වගේම නුසුදුසෙක් ඉන්නවා නම් මොහු නුසුදුසි කියන එකත් ඕනම සංවිධානයකට පුද්ගලයෙකුට හෝ රාජ්‍ය නිලධාරියෙකු කෙනෙකුට ඉදිරිපත් කරන්න පුළුවන් මේ පුද්ගලයා නුසුදුසුයි කියන එක. ඒ පිළිබඳව විනිවිද භාවයෙන් යුක්ත වැඩසටහනක් තමයි අස්වැසුම් වැඩසටහන තියෙන්නේ. ඒ අනුව සීලම පුරවැසියන්ට පුළුවන් සුදුසු සහ නුසුදුසු අය පිළිබඳව ඉල්ලුම් කිරීම කරන්න. දැන් මේ වෙනකොට චෝදනාවක් එල්ල වෙලා තිනවා ලැබුණු අයට ලැබුණේ නැහැ නුසුසු අයට දීලා තිනවා සුදුසු අයට දුන්නේ නැහැ කියන එක. ඕනම වැඩසටහනක මේ වගේ වැඩසටහනක ඉස්සෙල්ලා තිබුණ 40%ක් නුසුසු ඉන්න කෙනීම චෝදනාව විරුද්ධ පක්ෂයේ ප්‍රබල දේශපාලකයන් සජිත් ප්‍රේමදාස මැතිතුමත් සමෘද්ධියට නුසුදුසුන් දාලා තිනවායි කියන එක පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධ චෝදනා කරා. ඒ වගේම හර්ෂ ආචාර හර්ෂ චෝදනා කරා. ඒ වගේම චම්පික රණවක චෝදනා කරා. ඒ සියලුම දේශපාලකයන් විරුද්ධ පක්ෂවල දේශපාලකයන් වගේම ආණ්ඩු පක්ෂයේ නුසුසුසම් මේක ඇතුළේ ඉන්නවයි කියන එක ප්‍රබල චෝදනාවක් ඉදිරි තිබුණා. ඒ අනුව තමයි මේ නව වැඩසටහන යටතේ ලක්ෂ 20ක් ප්‍රතිලාභීන්ව තේරුවේ. තොර ඒකේ අඩුපාඩු තියෙනවයි කියන එක පේන්න තිනවා. අභියාචනා කාර්ය තුලදී අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා වගේම අපේ පූර්ණ මැදිහත්වීම අපි කරනවා. ඒ වගේම මෙතනදී විශේෂ දෙයක් තමයි ආබාධිත සහ වකුගඩු පිළිකා කියන එකේ සහ වැඩිහිටි දීමනා කියන එක මේකට පරිබාහිර වෙනම ක්‍රියාත්මක වෙන්නේ. ඒක මේකට සම්බන්ධ නැහැ. නමුත් බොහෝ දෙනෙක් මේක පටලවාගෙන තිනවා. ඒව නැති වෙලා කියලා ඒක වෙනම අස්වැසුම යටතේ නෙමෙයි ඒක වෙනම දීර්ඝකාලීන වකුගඩු රෝගීන්ට දීර්ඝකාලීනව ගෙවීම කරනවා. පිළිකා රෝගීන්ට දීර්ඝකාලීනව ගෙවනවා. වැඩිහිටි දීමනාව දීර්ඝකාලීනව ගෙවන එක මේ අස්වැසුමත් එක්ක සම්බන්ධන අස්වැසුම තියෙන්නේ. සවිබල ගැන්වීම සඳහා විශේෂයෙන්ම ලක්ෂ 20න් ලක්ෂ 12ක් සවිබල ගැන්වීම වකිමක් තියෙනවා. සමාජ සවිබල ගැන්වීම අමාත්‍යාංශයේ එහෙම නැත්නම් අපේ අමාත්‍යාංශයේ. ඒ අනුව අපි මේ වෙනකොට ලක්ෂ 12ක් සවිබල ගැන්වීම සඳහා අවශ්‍ය කරන සැලසුම් සකස් කරමින් පවතින්නේ. විශේෂයෙන් මේකෙදී කෘෂිකාර්මික පැත්තේ තේ වගාව කුරුදු වගාව එහෙම නැත්නම් පස් සම්පත් සම්බන්ධයෙන් ඇතුළු විවිධ ජනතාවගේ උමනාව සහ අවශ්‍යතාවය තේරුම් අරගෙන ඒගොල්ලන්ව මානසික සවිබල ගැන්වීමත් කරලා ආර්ථික ක්‍රියාවලියට දායක කර ගැනීම සඳහා අවශ්‍ය කරන කටයුත්ත තමයි දැන් සිද්ධ වෙන්නේ. මේ ව්‍යාපාරේ පටන් ගත්තේ අත් වශයෙන්ම ආරම්භ වුණේ වෙනකොට SP දිසානායක මැතිතුමා කොරියාවට ගිහිල්ලා දකුණු කොරියාවට ගිහිල්ලා විශේෂයෙන්ම සැම්මුල් ව්‍යාපාරයත් ඊශ්‍රායලයට ගිහිල්ලා ඊශ්‍රායලයේ ආරම්භ කරපු ව්‍යාපාරය දුප්පත්කම නැති කිරීමේ ව්‍යාපාරේ පොසොන් නැති කිරීම ව්‍යාපාරය අධ්‍යයනය කළාවේ අපේ රටේ අවුරුදු 25කට පස්සේ දුප්පත්කම එහෙමම තියෙන නමුත් දකුණු කොරියාව දියුණු රාජ්‍යයක් බවට පත් වුණ අපි ආදර්ශගත ව්‍යාපාරයේම
එවගේම ඊශ්‍රායෙල් අපි ආදර්ශගත ඒ රට දියුණු රටක් බවට පත් වුණ එක නිසා අපිට වැරදිච්ච තැනක් තියෙනවා අඩුපාඩු වෙච්ච තැනක් තියෙනවා ඒකත් සකස් කරගෙන දියුණු පොහසුතුන් බිහි කරන ව්‍යාපාරයක් බවට මේ සමෘද්ධි ව්‍යාපාරය පත් කළ යුතුයි ඒ සඳහා තමයි අපි සැලසුම් සකස් කරන්නේ එහෙම නැතුව දිගින් දිගටම ප්‍රති ආධාරයක් ලබාගෙන එහෙමත යන්තම් කාලා ජීවත් වෙන ක්‍රමයක් මේ නව රජ්‍ය තුල බලාපොරොත්තුවක් නැහැ දියුණු රටක් සැදීම සඳහා අවශ්‍ය කරන පදනම සකස් කළා ඒ සමෘද්ධි ප්‍රතිලාභී පවුල් වලට එහෙම නැත්නම් අස්වැසුම් ප්‍රතිලාභී පවුල් වලට අවශ්‍ය කරන සජීවීකරණය මූල්‍ය සජීවීකරණය මානසික සජීවීකරණය ලබා දීලා අලුත් රට හදන්න දියුණු රට හදන්න අවශ්‍ය කරන පදනම තමයි මේකෙදි සකස් වෙන්නේ අපි බලාපොරොත්තු වෙන්නේ දිගින් දිගටම දුප්පත්කම පෝෂණය කරගෙන දුප්පත්කම පවත්වාගෙන යන්න දුප්පත් රාජ්‍ය පෝසත් රාජ්‍ය බවට ගෙන යෑමේ ක්‍රියාවලිය තමයි මේ කරන්නේ ඒක නිසා කිසිදු කෙනෙක් කලබල වෙන්නේ නැතුව උද්ඝෝෂණ වලට ගිහිලා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව ප්‍රශ්න මෙව කරගන්නේ නැතුව තමන්ගේ අභියාචන ඉදිරිපත් කරන්න ප්‍රාදේශීය ලේකම්තුමාට ඉදිරිපත් කළිවලා තමන්ගේ සුදුසුකම් ඉදිරිපත් කරන්න ඉදිරිපත් කළ ඒ ක්‍රියාවලියට මැදිහත් වෙලා තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න ඒතෙන්දි විසඳුන්නේ නැත්තම් අපේ අමාත්‍යංශයට ඒ වගේම ශිහාන් සේමසිංහ මැතිතුමාගේ අමාත්‍යංශයට යොමු කරන්න විශේෂයෙන්ම ශිහාන් සේමසිංහ මැතිතුමාගේ අමාත්‍යංශයට තමයි සමාජ සුබසාධක මණ්ඩලයේ ක්‍රියාත්මක වෙන්නේ ඒ වගේම අපේ අමාත්‍යංශයෙන් අධීක්ෂණය සහ සම්බන්ධීකරණය කරනවා ඒක නිසා අපේ අමාත්‍යංශ දෙකටම මේකට මැදිහත් වෙන්න පුළුවන් යම්කිසි අසාධාරණයක් සිද්ධ වුණොත් ඒක නිසා ඉතාමත් විධිවත්ව මෙතෙක් කල් ඉවසීමෙන් කටයුතු කරා වගේම අලුත් රාජ්‍ය ගොඩනැගීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාවලියේදී ඉවසීමෙන් එක එක දේශපාලන පක්ෂවල උමනාවට දේශපාලන පක්ෂවල කුමන්ත්‍රණකාරී වැඩවලට ගොදුරක් නොවි කටයුතු කරන්න කියලා මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා.